මිනිසුන් රටට හඳුන්වා දෙන රූපමය අටහොරාව සමෘද්ධි උදානය. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබට. සමෘද්ධි ගෘහ ආර්ථික ශුද්‍ර මුල්‍ය ස්වන් රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් අදත් සමෘද්ධි උදානයෙන් ඔබ හමුවන්නේ. සතුටින් ජීවත් වන පවුලක් ඇති කරලීම උදෙසා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ජනතා කේන්ද්‍රීය අයවැයක් ඔස්සේ ඒ සහන ජනතාවට ලබා දෙමින් පවතින කාලයක්. ඉතින් මේ අලුත් අවුරුදු සමයේදී අපේ සිතුම් පැතුම් අලුත් වෙනවා. අපි අලුතෙන් ජීවිතය ගැන හිතන්නට කල්පනා කරන්නට පටන් ගන්නවා. අපි ඔබට ආරාධනා කරනවා ඒ සිතුවිලි සමග සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ක එකතු වෙන්න. මේ අලුත් අවුරුද්දේ අපේ තිබෙන ප්‍රධානම චාරිත්‍ර වාරිත්‍ර අතර ගනුදෙනු කිරීම ආහාර අනුභවයේ වැඩැල්ලීම ප්‍රධාන තැනක් ගන්නවා. ඔබට පුළුවන් නම් සමෘද්ධි උදානයත් එක්ක අපි අද එකතු වෙලා ඉන්නවා වගේම නැකත් වේලාවේදී සමෘද්ධි බැංකුවත් එක්ක ගනුදෙනු ආරම්භ කරමින් මේ අලුත් අවුරුද්දේදී අලුතින් හිතලා ජීවිතේ වෙනස් කරගන්නට මේ අලුත් අවුරුද්ද ඔබට වාසනාව රැදෙන සහ ධීරියෙන් යුතුව වැඩ කරන්නට පුළුවන් හැකියාව ඇති අවුරුද්දක් බවට පත් වේවි. ඒ සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විවිධ වැඩසටහන් සංවිධානය කරලා තිබෙනවා. මේ පිළිබඳව ඔබට කියන්නට සෝදානම් වෙන සිරින්නේ අද අපේ පෙළගැස්ම අතරතුර අලුතින් හිතපු ධීරියෙන් නැගිටපු ගොවි මහත්මයෙක්ගේ තොරතුරු ඔබට කියනවා. විසිතුරු මසුන් නළුවේ සිදු කරන WMD වික්‍රමසිංහ වැලිඔය රණතිසරපුරේ පදිංචිකාරයෙක්. ඔහුගේ අත්දැකීමත් ඔබට කියනවා. මේ සියල්ල අතර අලුත් අවුරුද්දේ අලුත් තුනු බලාපොරොත්තුත් එක්ක සමෘද්ධි අභිමානී අවුරුදු පොළ ලංකාවේ 1073ක සමෘද්ධි බැංකුව ආශ්‍රිතව ආරම්භ කෙරුණා. ඒ ගැනත් ඔබට කියනවා. ඉතින් රැඳෙන්න මේ අඩහොරාවකට ආසන්න කාලය සමෘද්ධි උදානයත් එක්ක. අද මුල්ම පුවත තමන්ගේ අත්දැකීම් ඔස්සේ තම ජීවිතේ සාර්ථක කර ගැනීමට වෙරදරන පුද්ගලයෙක් පිළිබඳ. ඔහු වැලියොයට එන්නේ ගිරාඳුරු කෝට්ටේ සිට ඒ රජයේ ඉඩම් ලැබීමෙන් පස්සේ. ඉතා දුෂ්කර වන ගහන ප්‍රදේශයක් පැවති මේ වැලිඔය ප්‍රදේශයේ ඉඩම් සංවර්ධනය කරගැනීමෙන් මුලින්ම ඔහු වගා කටයුතු වල නියුක්ත වෙනවා. හැබැයි එකින් ලැබෙන ආදායම මද නිසා ඔහු කල්පනා කරනවා කුළුබඩු සහ ධාන්‍ය වර්ග පැකට් කළ අලවි කරන්නට. දැන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ඔහු අඹරුම් හලක් පවත්වාගෙන යනවා. මේ තමන්ගේ ජීවිතය සරිකර ගැනීමට ඔහුට ද්වික් සහ පුතෙක් ඉන්නවා. දීනිය විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා ගමන් කරන්නට ඔහුගේ මේ හැකියාවත් එක්ක ශක්තිය ලැබිලා තිබෙනවා. ඉතින් ඒ අත්දැකීම ඔබට කියනවා අද මුලින්ම. අංක 90 හංසවිල කල්යාණපුර දෙවන පියවර වැලිඔය පදිංචි RM ගුණසේන වෘතයෙන් ගොවියෙක්. කල්යාණපුර ග්‍රාම සේවා වසමේ වැලිඔය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ කල්යාණපුර ග්‍රාමයේ ගොවිතැන් කටයුතු කරමින් සිටින අතරවාරයේ කුළුබඩු නිෂ්පාදන පැකට් කර අලෙවි කිරීම ස්වයං රැකියාවක් ලෙස ආරම්භ කර වැලිඔය සම්පත් නුවර සමෘද්ධි බැංකුව මගින් ලබාගත් මුල්‍ය ශක්තිය නිසා දිවි සරු කරගත් ධීරිය මිනිසෙක්. මගේ උපංගම ඇවිල්ලා හල්දොම්බල බදුල් දිස්ත්‍රික්කේ හල්දොම්බල 2013 මාර්තු 29 වෙනිදා මේ වැලියේ මේ ගම්මානේ පදිංචිලා. මේ ගම්මානේ පදිංචිට අපි ආවට පස්සේ ලොකු ගැටලු ගොඩාකට අපි මුහුණ දෙන්න සිද්ධ වුණා. මොකද අපේ ආර්ථික තත්ත්වය නිසා. ඇත්තටම අපිට තහඩු 12ක් එක්ක කණු 6ක් හිටවපු ඉඩමක් තමයි හම්බුනේ කැලේ ලොකු වනාන්තරයක. ඒ වෙනකොට මගේ පවුලේ මගේ දරුව දෙන්නෙක් ඉන්නවා. මගේ පුතා ආබාධිතයි දැනට අවුරුදු 20යි පුතා ඉවසයි. මගේ දුව විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ මේ වෙනකොට අවසන් වසරේ ඉන්නවා. අපි මෙහෙට පැමිණෙන විට දුව උසස් පෙළ පන්තියේ හිටියේ. ඒකේ ගිරාඳුරුකෝට්ටේ විද්‍යාල තමයි ඉගෙන ගත්තේ. එතකොට දුව මෙහෙට ආවේ නෑ. රාබායිත් දරුවයි අපි දෙන්නයි මෙහෙට ඇවිල්ලා පොඩි කටුමැටිකයක් හදාගෙන මෙහි ඉඳන් වෙලා පදිංචි වුණා. ඒ ඉන්න අතරේ අපිට මහවැලි අධිකාරියෙන් ලබා දුන්නා වගා කරන්න කියලා අක්කරේකුත් පදිංචිලා අක්කරභාගිකුත් ඒ අක්කරභාගි තමයි අපි නිවස හදාගෙන පදිංචි හිටියේ. ඉතින් ඒ වෙනකොට ගොඩාක්ම ආර්ථික අතින් අඩියටම වැටලා හිටියේ. මේ වැටලා හිටියේ මොහොතේ දෛවයේ ශක්තියෙන් මම හිතන්නේ එදා ඒ දුන්න අක්කරේ මම කුරක්කම් අපුරලා මම ලොකු අස්සන්නක් ගත්තා. ඊට පස්සේ එහෙම ඉන්න අතරේ විවගා කරෙත් ඒ දුන්න කෘෂි අක්කරේම. මම මුටු ටික ටික එනකොට 2014 සිංහල අවුරුද්දේදී මේ සම්පත් නුවර සමෘද්ධි බැංකුවෙන් අපිට දුන්නා රුපියල් 10000ක ණය මුදලක්. අපේ ආර්ථික තත්ත්වය ඒ සමෘද්ධි කළමනාකරණතුමා දැකලා ඒ දුන්නා ඒ දීලා ඊට පස්සේ මට හිතුණා මේකෙන් යමක් කරගන්න ඕනේ කියලා.
කුරක්කංගුරු සල්ලි තේ සල්ලි තොක්කම එකතු කරගෙන පොඩි මැෂින් එකක් ගෙනාවා පිටියඹරන මැෂින් එකක් ඒ වෙනකොට ඒක මම මේ ශ්‍රීපුරින් ගත්තේ රුපියල් 27000ක මුදලකට එහෙම වැඩපටන් අරගෙන මගේ ළඟ අපි ගිරාඳුරු කොටේ ඉඳලා මෙහෙනකොට මගේ දෙනවා ත්‍රිවිල් එකක් මම ත්‍රිවිල් එකේ මට එච්චර ආදායමක් නැත්නම් මම ත්‍රිවිල් එකේ විකුණලා මම ගෙනාවා පොඩි වීයඹරන මැෂින් එකක් ඒකෙන් මම දේශී වීයඹරලා හාල් කරලා පැකට් කරලා පොල් සති පොල්ට ගිහලා ගුණා මොහම පොඩියට පොඩියට කරගෙන යනකොට මට इतना व्यापार मनो हर कर लिया मैसे नहीं आते आबाई तो कुत्ता नाम तुसी दिन निष्पादन गेला मैं व्यापार लिया पा चीज करेगा ना अपे समुद्र कलवना कार तुम मट पता कर लगे हुआ इन्ना भी उदाव कर अत्र में कलवना कार तुम तुम गुड़ा किस्त तो अंदे रहा मट दुना एक लक्ष हत बंदा ना ये मुदरा मंग एक मंगे व्यापार गुड़ा दीवन करगा कटेरा मग तो मेवे नोट मंगे लंग तीयन पोल तेल अंबर मेसिन के तीयन पीटी अंबर मेसिन के तीयन मिरी अंबर मेसिन तीन वी अंबर मेसिन के तीयन इटम तरह एव पैकिंग करना बहन दिए मम मगे बिरी दूरम मे वड़ी हर कर मगत मगे दिए विश्वविद्यालय ने सह निर मणि वैसे मेद वस्तु इन वेलावट लेबल वेल कटे पैकिंग कटे योग दीवा करना इटम तरह यह कवर उत्ता मे गमे कवर हर अरगना कुलियट अरग ममे वे करना थिंक मटे शक्ति समृद्धि बैंक मट आडंबर इंकन बोलना अत्र मगे बड़वेड़ उड़ा कि तीयन मम बड़ सीएट सीय किसी हदाने ये मे मिनट एक सर मिलंग सती मगे विधिता मैं मड़ हदला अलविकरा मुखद मम विकुना सतीपोले सतीपोल अम तरह प्रदेश मे वली प्रदेश अब श्रीपुर पदवी पत्ते अब कलता इलाके करगन वाहन अक्ना मम बलापुर इधरियट मे मटम गेल वाहन एक्रगन मे दिन समृद्धि बैंक वेलिए समृद्धि बैंको मट लोक हई एक्नो गेल मैं हित आगे तो मुखद मे मम मलापुरुत्न वेलिए समृद्धि बैंक मट ये करगन उलवंग हेतु मे मट तीन समृद्धि आधार कार्ड तीन समृद्धि आधार कार्ड करगन मम कि मे अनोट वेलिए हितागत मोजना गिदर कटे मगे समृद्धि कार्ड भारती समृद्धि मट मे मगे व्यापार हई एक्न उलवंग क्रम एत मल हदल दी गल मैं विश्वास करना मगर मटे तो बुलवा सेवे को दिन अनिवार्य मत रखिया दिन दंट मम्म सेवे की रखिया वस्ता दीदा दीयन मगे वत तीयन दिन कृषि अखर दिखा पंपे दंट तेने कड़गर मे वली वगे दुष्कर दुष्कर की अतर मे मिनसू गुड़ाकम दुष्कर मत पोल तेल गोपरा मिलंक पातने पड़ पड़ आगे बुला तो अनुरागपुर मटे अड़ी बुला एक तब अड्डे मत बड़े बुला එතකොට දැන් මේ ප්‍රදේශේ නැති જાති තමයි මම ගොඩක් කරන්නේ දැන් කොල්ලු වගේ જાතියක් මෙහෙට අලුත් ඒ වගේ අලුතෙන් මම මේ පැකට් එකක් හදලා මේවාලිය කරනවා මිරිස් තුන පහ වුණා මිරිස් ටික වුණත් ඒ අවශ්‍ය කුළු බළු ටික වුණත් ගේන්න තරක් මෙහෙ නැහැ ගේනවා නම් දබුල් යන්න ඕන නැත්නම් කොළමේ ගේන්න ඕන මේ බලාපොරොත්තු ඉස්ත වෙනවා නම් සමුද්‍ර බැංකුවෙන් වැලිය සමුද්‍ර බැංකුවෙන් ඒ දේ කරේ කියලා මම තදින් විශ්වාස කරනවා සම්ප්‍රදායට කොටු නොවි අලුතින් සිතපු දිරියෙන් නැගිටපු දිරිය මිසුකු වෙන ආර් එම් ගුණසේන තම කුටුම්බය තුලද සමාජය තුලද සතුටින් ජීවත් වන මිනිසෙක් සමෘද්ධි බැංකුවද නිරන්තරයෙන් ඔහු සමගයි සමෘද්ධි දානේ අපි මේ ළඟට අවධානය යොමු කරන්නේ ගොවි මහත්මයෙක් පිළිබඳව ඔහුගේ පරිකල්පන ශක්තියත් එක්ක ඔහු කල්පනා කරනවා නිරන්තරයෙන් ව්‍යවසායකයෙක් බවට පත්වන්නට. ඉතින් මේ සඳහා විවිධ උත්සාහයන් ඔහු නියුක්ත කරගන්නවා තමන්ගේ ජීවිතයත් එක්ක. විටක ඔහු පොල් තෙල් මෝලක් පවත්වාගෙන යනවා. තවත් විටක පිටි ඇඹරුම් හලක් ක්‍රියාත්මක කරනවා. පාවහන් නිෂ්පාදනය කරනවා. අලුතින්ම ඔහු කල්පනා කරන්නේ විසිතුරු මත්ස්‍ය ව්‍යාපාරය ආරම්භ කරන්නට. එහි පීවර කිහිපයක් දැන් ඔහු ඉදිරියට ඇවිල්ලා. अंक दिशी हेट हत रणतिसरपुर वेलिओय पदिंची डब्ल्यू एम डी विक्रम सिंह विविध कुशलतावान पिरे गुवि महात्मे जनकपुर ग्राम सेवा वसमे वेलिओय प्रादेशिलिकम कुट्टाशे वेसमे विसितुरु मसुन अलवे सिदुकरन व्यवसायिके ओहुट मगहसर पादान्ने वेलिओय समृद्धि बैंकुवाई मंग वेलिओय अलंबेवट पदिंचार 2013 अप्रैल मासे आवट पे मैं मे कलपूदेवा गोईतांकर मम्मी विसी तुर्मा मस्से वगाव मंग गुड़ा आसा मट वत तीन तक हम तिब्बे इट पे निंदे मन लोक आसा वत तीन
ඊට පස්සේ තමයි මේ 23 මාළු වගාව ටැංකියවල දාලා විදුරු ටැංකියවල දාලා මම කරගෙන ඉඳලා ඊට පස්සේ මේ ගේ වටේට ටැංකි කපලා තිබ්බේ ඉදල්ලෙන් කපලා දාගෙන ඉවරලා තමයි මේ විදිහට විවත්ව කරගෙන ඉවරලා ඒක දැන් අවුරුදු 3ක් විතර වෙනවා නමුත් මේ මාළු ගෙනෙලා විකුණන්න තරම් නෑක නෙවෙයි මට මේ බීට් එක වගේ ලොකු මාළු මාළු ලොක් කරලා මේක තියාගන්න තමයි වුණා තිබ්බේ මේ ගොඩාක් කට්ටි ආවිලා මාළු විකුණන්න නැද්ද විකුණන්න මම ඉතින් ඔය කැලේටම වගේ දාලා තිබ්බේ මාළු ටික ලොක් කරගෙන ඉවරලා මේ වගේ ටැංකි ටිකක් ගහගෙන ඉවරලා බීට් එකක් දාගෙන සාමාන්‍ය ලොකු ව්‍යාපාරයක් හැටියට ගෙනියන්න තමයි මේක ලොකු හොඳ ආදායමක් තියෙන එකක් කියලා මට වැටහුණා ඊට පස්සේ මම කරන්න ගියා නමුත් තාමත් ඒ තත්ත්වෙට එන්න බැරිලා තියෙන තාම ඉතින් මේ මේ බීට් එකක් කරනවා කියන්නේ සෑන මේ ටැංකි වල තියෙන ප්‍රමිතිතාවය තාම හදාගන්න බැරුව දැන් අර තීන්ත හිටන් ගාගෙන යන්නේ ඉදිරියේදී මේ ලොකුවටම මේ මුළුතේ දිස්ත්‍රික්කයෙන් වගේ හොඳම මස්ත වගාව පවත්වාගෙන යන තමයි ඉතින් මගේ ලොකු බලාපොරොත්තුවක් මම මේට අමතරව දැන් මේ මිරිස් මෝල කරගෙන යනවා මිරිස් තුන පහ කොටනවා ඊට පස්සේ පොල් තෙල් මෝලක් පයි කරලා තියෙනවා ඒ ටික මම කරගෙන ඉරලා ඊට අමතරව රාත්‍රී කාලේ ගෙදර ඉන්න වෙලාවට සෙරෙප්පු බෑග් මහන්ට වැඩ පොල පවත්වාගෙන යන්න දැන් වැඩ පටන් ගන්න තියෙන්නේ තාම ඒකෙත් සාමාන්‍යයෙන් වැඩ ඉදිරියේදී සාර්ථක කරගෙන යන මැෂින් එකක් එහෙම ගෙනල්ලා තාම මැෂින් එකක් කරගෙන ඒ ටික කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා ඉතින් ඒ ටික කරගෙන යනින් ගමන් මේක තමයි ඉතින් පළවෙනි දාන්න මම කරන්න බලාපොරොත්තු ඉතින් මේක මේ සාමාන්‍යයෙන් මගේ ජීවිතේට උනත් ඒක ලොකු මේ කාලේ මහන්සි වෙලා ඉන්න වෙලාවකුණත් ඒ වාල් ටැංකියට ගියාන් පස්සේ කැම ටිකක් දාගෙන ඉන්නකොට මගේ කාලේ මහන්සිය තේරෙන්නේ නැහැ මට. ඒ වගේ ලොකු මොකක් තියෙනවා ඉතින් ඒ හින්දා ඒක මම ඉදිරියට අනිවාර්යයෙන්ම වැඩි දියුණු කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කුඩා කණ්ඩායම් හැටියට සහභාගී වෙන්න පුළුවන් කියලා මම ඊට පස්සේ මම අපි ගාලුතෙන් මම එහෙම හරි කමන්න සම්බන්ධ වෙන්න කණ්ඩායම් වශයෙන් කරගෙන යනවා නම් මම ඒ ලොකු බලාපොරොත්තුවක් ඇතුව කණ්ඩායමක් එකට එකට වත්තේ හරි වැඩක් කරන්න ඉස්සල්ලා මේ දේවල් තිබෙන දින වත්තේ වැඩක් හරි කරන්න අපි කණ්ඩායමක් එකට යමු කියන අදිස්ථානයෙන් පස් දිනක කණ්ඩායමට ඇතුළත් වුණා. ඊට පස්සේ අපට සම්බන්ධ වෙලා කණ්ඩායම හැටියට 50,000 ණයක් ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ ඒක ගෙවාගෙන යනකොට ඊට පස්සේ ලක්ෂ 2.5 ණයකට ණයකට ගියා. ඒ ණයත් ගෙවාගෙන යනින් ගමන් කාලයක් යනකොට මම කරලා දැන් මට ලක්ෂ 5ක ණය මුදලක් අරන් තියෙනවා සමෘද්ධි බැංකුවේ. ඒ ලක්ෂ 5 ණය මුදලෙත් දැන් ඒක සාර්ථක කරගෙන යනවා මේ දැන් මම මේ ළඟදිත් මේ මැනේජර් මහත්තයාට මම කතා කරලා කිව්වා මට ස්වයංක්‍රීය වීමුලක් හයි කරන්න මට ලක්ෂ 20ක ණය ලෝන් එකක් අවශ්‍ය වෙනවා මට ඒ තෙන්ට යන්න මෙතන මේ මගේ අඩුපාඩු තියෙන ටික බලලා මට ඒක කරලා දෙන්න කියලා මම මැනේජර් මහත්තයාට කතා කරලා කිව්වා මේ ඉදිරියේදී කතා කරලා මම ස්වයංක්‍රීය වීමුලක් හයි කරන්න තමයි ඊගාඩ බලාපොරොත්තු ඊට පස්සේ පොල් තෙල් මෝල වී මිලි 3.5 වී මෝල ඒ සියල්ල කරන ගෙදරට එලා නැත්තම් මම පොල් විකුණ විකුණ මං ගම පුරා ඇවිද්ද පුස්සයි මොකටද කියලා. එහෙම කරලා තමයි මම මේ තැනට ඇවිල්ලා දැන් අද සාමාන්‍ය හොත් එකේ ඉන්නව නැති නෑ. නිරන්තරයෙන් විවිධ මාන්‍යන්ගේ විෂයන් කෙරෙහි සිත යොමු කරන නිර්මාණශීලී පුද්ගලයෙකු වන WMD වික්‍රමසිංහ විසිතුරු මසුන් බෝ කිරීමේ ව්‍යාපාරය තුළින් තම දිවිය සරු කරගන්නට වෙරදරන දිරිය මිනිසෙක්. දිරිය මිනිසුන් තනන සමෘද්ධි බැංකුව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව නව ව්‍යවසායකයන්ට හොඳ තෝතැන්නක්. මේ සමෘද්ධි සෙවණේ හැදෙන වැඩෙන ව්‍යවසායකින්ගේ හෙට දවස වඩාත් ප්‍රබෝධවත් වෙනවා. ඒ තුලින් ගොඩනැගෙන ඔබගේ ජීවිතයට ශක්තිය වන්නට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සමෘද්ධි බැංකුව සූදානම් වෙන සිටින්නේ. WMD වික්‍රමසිංහ ගොවි මහත්මයාට විසිතුරු මසුන් නැති කිරීම සඳහා හොඳ ව්‍යවසායකයෙකු ලෙස හෝ ඔසවා තබන්නට ශක්තියක් බවට පත් වුණේ වැලියොය සමෘද්ධි බැංකුව. එහි කළමනාකරතුමන් DMUC ජයරත්න මහත්මයාගේ වෑයම පිළිබඳව අපි ඔහුට ඉඩක් වෙන් කළා. ඔබට එම කතාව කියන්නට. මේ වික්‍රමසිංහ මහත්තයා මාව මුණ ගැහෙන්න එනවා මේ ලෝන් එකක් ගැන කතා කරන්න. ඒ එන්නේ මම ළඟට ඇවිල්ලා ඉස්සල්ලාම් වාඩිලා වික්‍රමසිංහ මහත්තයා කිව්වා මේ කළමනාකාර මහත්තයෙක් ළඟට ගියා බැංකුවක මේ මම ලෝන් එකක් ඇහුවාම කිව්වා මේ ඔයා විවිධ දේවල් කරනවා ඒ නිසා ඔයාලට ලෝන් එකක් දෙන්න බෑ කියලා. පස්සේ මම ඇහුවා මේ විවිධ දේවල් මොනවද ඔයා කරන කියලා. එළව මෙයා කිව්වා මේ එයා පොල් තෙල් මෝලක් තියෙනවා එයා ළඟ. ඊළඟට එයා 3.5 අඹරනවා. ඊළඟට එයාගේ ටාගට් එක තමයි මේ මොනවාද ලොකු හාල් මිල් එකක් දාගන්න ඕනේ මෙයාට එහෙම කියලා. ඉතින් මම ඊට පස්සේ අහුව මොනවාද ඔයා වෙනත් දේවල් කරන්නේ. ඒ අවස්ථාවේදී මෙයා ප්‍රකාශ කරා මෙයා මේ හැම කන්නේම යල මහ දෙකම වී වගා කරනවා. මෙයාගෙන් මම ඇහුවාම තොරතුරු මෙයා මට ප්‍රකාශ කරේ මේ සුරතල් මසුන් නැති කිරීම සම්බන්ධයෙන් එයා ආරම්භ කරලා තිනවා මඩ පොකුණක් දෙකක් හදලා තිනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් එයාට ආසාවක් තිනවා පුහුණු වෙලා තිනවා.
එහෙම කියලා කියලා මෙයා ඉතින් මං ගිහුවා හරි මං ඔයාගේ සුරතල් මසුන් නැති කරන එක බලන්න එන්න උන්කොට මෙසලා මොකද ඒක හොඳ ව්‍යාපෘතියක් මේ එහෙම කියලා මම දවසක් මේ ගෙදර ආවා මෙහෙ එන වෙලාවේ මම දැක්කේ මේ ගෙදර වටේම මෙයාගේ මේ අර පිටිපස්සේ දොරෙන් එළියට එන තැන ඉඳන්ම මේ උදළු වලින් කපපු අඩි කහමාරේ විතර පොඩි 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 මඩ පොකුණු ගොඩාක් තිබුණා චූටි චූටි මස්ස පැටව ගොඩේ හිටියා ඒවත් ඉතින් මං කල්පනා කරේ මෙයාට හොඳ හැකියාවක් තියෙනවා මේ විවිධ හැකියාවන් නැති ව්‍යවසායකයෙක් කියලා ඒක හොඳට මං අඳුරගත්තා මෙයාගේ මෙයා ආයෝජනය කරන්න බයත් නැහැ මේ හොඳට ආයෝජනය කරන්න පුළුවන් ඉතලා හොඳ මහන්සිලා වැඩ කරන්න පුළුවන් හොඳ ව්‍යවසායකයෙක් ඉතින් මං ඒ වෙලාවේදී මට මෙයාත් එක්ක කතා කරද්දි මට දැනුණා මෙයාට හොඳ හැකියාවක් තියෙනවා මේ සුරතල් මසුන් නැති කිරීම සම්බන්ධයෙන් ඉතින් ඒ නිසා මම මෙයා යොමු කරගන්න ඕන නිසා මෙයාට කිව්වා ඔයාගේ දැන් මේ තියෙන නායක ඉවර කරන්න ඉවර කරපුවහම මං ඔයාට ඊට වඩා ඊළඟ ස්ටෙප් එකේ තියෙන නායක දෙන්නම් දුන්නම් පස්සේ අපි මේ සුරතල් මසුන් ව්‍යාපාරය හදමු කියලා ඒත් එක්කම මං එයාට කිව්වා ඔයාගේ තියෙන අනිකුත් අමතර ආදායම් මාර්ග අහිමි කරගන්න එපා ඒක කරන්න ඔයා ඉතින් මේ අහුරු වෙච්ච දේනේ නමුත් අපි මේ නිකන් අර විශේෂත්වයක් දක්වලා සුරතල් මසුන් නැති කරන වැඩේට අපි යොමු වෙමු මොකද වැලිවේ ප්‍රදේශයේ ආදර්ශයක් විදිහට හරි පෙන්වන්න සුරතල් මත්ස්‍ය ව්‍යාපාරයක් නැහැ ඒ නිසා තමයි මෙයා එතනට ගත්තේ ඊට පස්සේ මම මෙයාට පළවෙනි ලෝන් එක ලක්ෂ 2000ක් දෙනවා මේ ටැංකි හදන්න ඊළඟට මෙයාගේ මේ අවට මඩ පොකුණු ටික හදාගන්න ලක්ෂ 2000ක් නායකක් දෙනවා ඒත් එක්ක මෙයා ඒ වැඩසටහන ඒ විදිහට අපි කිව්ව විදිහට ඒ ටික කරා ඊළඟ මෑතක අර ණය වැඩසටහන තුල මෙයාට ලක්ෂ 5ක නායකක් දැන් අපි අනුමත කරලා නිකුත් කරලා තියෙනවා මේ සංවර්ධන කටයුතු සඳහා ඉතින් එයාට විවිධ ආදායම් මාර්ග තියෙන නිසා අපිට බයක් නැහැ මෙයා කිසි විටක කඩා වැටෙන්නේ නැහැ හොඳ ආදායම් මාර්ගයක් තියෙනවා අනික නායක වුණත් මෙයා හැම අවස්ථාවකදීම මේ නායකේ වාරික දෙක තුනක් ඉස්සලා ගෙවලා තමයි තියෙන්නේ හැම වෙලාවෙම ලියුම් කැල්ලක් ලියන් එනවා මම ළඟට සර් මේ සල්ලි ටිකක් හම්බුණා නායක ගෙවන්න ඕනේ ටිකක් වැඩියෙන් සර් කියලා මෙයා වැඩියෙන් උනන්දු වෙන්නේ මේ අර යා ළඟ ඉන්න අර ලොකු මත්ස්‍යයන්ගෙන් පැටව බිහි කරන්න පැටව බිහි කරලා අලෙවි කරන්න තමයි මෙයාගේ ටාගට් ඉතින් මටත් ඕනේ අත්‍තර කලමනාකරු විදිහට මේ මේ වැලිවේ ප්‍රදේශයට මේ හොඳ හොඳ මත්ස්‍ය ව්‍යාපාරිකයෙක් බිහි කරගන්න පසුගිය සතියේ සමුද්‍ර දානෙන් අපි ඔබට ආරාධනාවක් කළා ඒ තමයි ආදරණීය වෙලෙන්දා හමුවන්නට ඔබට අවස්ථාවක් උදා කරගන්නට කියා ලංකාවේ සමෘද්ධි බැංකුව 1973ක් ආශ්‍රිතව සමෘද්ධි අභිමානී අවුරුදු පොළ ක්‍රියාත්මකයි එළබෙන 12 වෙනිදා නැත්නම් හෙට දිනේ දක්වා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ හැදෙන වැඩෙන නැතිනම් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් තමන්ගේ ජීවිතය සරි කරගන්න විවිධ පුද්ගලයන්ගේ නිෂ්පාදනයන් ඔබේ අවශ්‍යතාවයේ පරිදි ඔබට මිලදී ගන්නට පුළුවන් දැන් ඔබ ඉදිරිපත් කරන්න යන්නේ පසුගිය 6 වෙනිදා ආරම්භ වුණු ලංකාවේ සමෘද්ධි බැංකුව 1973ක් ආශ්‍රිතව ක්‍රියාත්මක සමෘද්ධි අභිමානී අවුරුදු පොළේ විවිධ අවස්ථාවන් පිළිබඳව අලුත් අවුරුද්දේ ඔබේ නිවසට අවශ්‍ය බොහෝ දෑ මිලදී ගැනීමට දිවිනේ සමෘද්ධි බැංකුව 1973 ආශ්‍රිතව අප්‍රේල් 6 වෙනිදා ආරම්භ කරන්ට යෙදුණු සමෘද්ධි අභිමානී අවුරුදු පොළ ලංකාව පුරාම සමෘද්ධි බැංකුව හා සංගම් මගින් පවත්වාගෙන ගියා එසේ දිවින පුරා පැවැත්වූ සමෘද්ධි අභිමානී පොළ සමෘද්ධි සංවේදිකින් විසින් රූගත කර අප වෙත ලැබීමට සලස්වා තිබෙනවා. දැන් මේ අපි දකින්නේ එම සමෘද්ධි අභිමානී අවුරුදු පොළවල්හි විශේෂ අවස්ථා.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ විවිධ වැඩසටහන් පිළිබඳව තොරතුරු ගෙනෙන සමෘද්ධි පුවත් වෙතයි දැන් අපට. ලෝකයේ ඇතිවෙච්ච COVID-19 වසංගත තත්ත්වය තුළ අපේ රටේ දිගින් දිගටම ජනතාව පීඩාවට පත් වුණා. ඒ අනුව අපේ ජනාධිපතිතුමත් ගරු අගමැතිතුමත් උපදෙස් මත අපේ රටේ සමෘද්ධිලාභී සහ අඩුවාදායම්ලාභී පවුල් සඳහා රුපියල් 5000ක නීමනාවක් අප්‍රේල් මාසයේ සඳහා සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබා දීමට රජය තීන්දුව කරා. ඒ අනුව අපේ සඳුදා දිනයේ සිට එම මුදල් ඒ තෝරාගත් ප්‍රතිලාභින් සඳහා ලබා දීම සිදු කරනවා. මම හිතනවා මේ තත්ත්වය ඉතාම සුවිශේෂී තත්ත්වයක්. මොකද අපේ රටේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා දැන් වර්ෂ කිහිපයක් බාධා පැමිණුණා. එකක් තමයි සහරාන් ඇතුළේ කණ්ඩායමේ ඇතිවෙච්ච ම්ලේච්ඡ ප්‍රස්ත ප්‍රහාරය, ඊළඟට COVID-19 වසංගත තත්ත්වය තුළ ඇතිවෙච්ච තත්ත්වය. එහිඳ රටේ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් මේ තීන්දුව ජනාධිපතිතුමා සහ අගමැතිතුමාගේ උපදේශ පරිදි අපි ලබා ගත්තා. දරිද්‍රතාවය පිටුදැකීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකායත් සමුජ සම්බන්ධ දෙපාර්තමේන්තුවත් ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අලුත් අවුරුදු උදාවට තව තියෙන හරියටම දින දෙකක් පමණ කාලයක්. ඉතින් මේ කාලය තුළ අපි යලිත් ඔබට ආරාධනා කරනවා හෙට දවසත් ඔබට විවෘතව තිබෙනවා සමෘද්ධි අභිමානී අවුරුදු පොළට ගමන් කරන්න. ලංකාව ස්ථානික 1073ක සමෘද්ධි බැංකුව ආශ්‍රිතව ක්‍රියාත්මකයි ඔබේ නිවසට අවශ්‍ය සියලු දෑ මිලදී ගැනීම උදෙසා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ලංකාව පුරාම බිම් මට්ටමේ සිට මේ 2021 ආරම්භයේ පටන්ම අපි නිරන්තරයෙන් ඔබට මතක් කරනවා විවිධ වැඩසටහන් ක්‍රියාවට නම්ලා තිබෙනවා. ලංකාවේ සෑම නිවසක්ම විදුලියෙන් ආලෝකවත් කරන්න ඔවුන්ගේ ප්‍රධාන බලාපොරොත්තුව. මේ සියල්ල සමග මේ උදා වෙන අලුත් අවුරුද්දේ ඔබගේ අතමිට සපිරි සුබ දවසක් බවට පරිවර්තනය කරන්නත් විවිධ වැඩසටහන් ක්‍රියාත්මකයි ඔබ හොඳ ව්‍යවසායකයෙක් බවට පරිවර්තනය කරමින් උදා වෙන මේ අලුත් අවුරුද්ද ඔබට ජයග්‍රහී අලුත් අවුරුද්දක් බවට පත්වේවා සමෘද්ධියෙන් ශක්තිමත් වන්නට ඔබට හැකියාව ලැබේවා හොඳ ව්‍යවසායකයෙක් බවට පත්වේවා කියන පැතුමන් අප ගෙන එනවා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ විශේෂ භාර අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා වන කරුවක් ක්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් වගේම සමෘද්ධි ගෘහාර්ථික ශුද්‍ර මුල්‍ය ස්වන් රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ශිහන් සේමසිංහ මැතිතුමන් අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ බන්දුල තිලකසිරි මැතිතුමන් සහ සමස්ත කාර්ය මණ්ඩලය ඔබට සුබ පැතුම් එක් කර සිටිනවා. අලුතෙන් හිතන්නට දිරින් නැගිටින්නට මේ අලුත් අවුරුද්දෙන් පසුවත් අපි තිරසේ අදිටන් කරගනිමු. අධිෂ්ඨානශීලී මානසිකත්වයත් එක්ක ඔබට ආරාධනා කරන අලුත් අවුරුද්දේ ගනුදෙනු ආරම්භ කරන්න සමෘද්ධි බැංකුවත් එක්ක සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඔබ වෙනුවෙන් සියල්ල සූදානම් කොට තිබෙන්නේ. අපි එළබෙන ඉරිදා යලිත් හමුවෙමු. ප්‍රාර්ථනයේ යලි යලිත් උදාවන සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබට සෞභාග්‍යමත් නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා.